බිම කියන්න ඕන EPF එක සේවක ආසනතුර මම කල්පනා කියන එකට සම්පූර්ණයෙන් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමා කිව්ව මේ කියන කරුණු අනුව මේක තමයි සේවක ආසන සමාජිකයන්ගේ මේ අවස්ථාවේ ණය ප්‍රතිවත් කරන්නේදී සේවක අරමුදලගේ තියෙන අරමුදලේ ගිණුම ශේෂය සතයක්වත් අඩු වෙන්නේ නැහැ. ඒ ඇෂුරන්ස් එක තියෙනවා. දෙවෙනි එක අවම වශයෙන් පහුගිය කාලවල දීපු 9% අවම වශයෙන් තියෙන 9% වගේ වැඩි වෙන කියන ප්‍රතිශතය ඇෂුරන්ස් එක මඩියුණු රජෙන් දෙනවා කියලා අපිටත් තියෙනවා විශ්වාසයක දෙන්න පුළුවන් කියලා මේක ප්‍රතිශත ඔප්ටිමයිසේෂන් කරාට පස්සේ. ඒක පළවෙනි කාරණේ මට කියන්න ඕන. මෙම්බර්ස් එක බැලන්ස් එක සතයක්වත් අඩු වෙන්නේ නැහැ. 9% ගණන් ඉදිරි කාලය තුල වැඩි වෙන කියන ඒක ඇෂුරන්ස් එක අපි මේ ප්‍රතිශතයෙන් ප්‍රියකම දැනනවා ජනතාවට දැනුම් දීලා තියෙනවා. විදේශ විනිමය සම්බන්ධයෙන් යම්කිසි වකිම අපිට තියෙන සබුතුන්ක විදියට ඒකම සම්බන්ධයෙන් තියෙන වැරදි අවබෝධය. EPF එකේ මෙතෙක් කාලේ දැන් 9% දුන්නනේ පහුගිය කාලේ. මේක විශ්වාසයක්ද නීති අනුව 9% අඩුවෙන් දෙන්නම බැරිද? වෙනස් කරනවා කියලා රජය පොරොන්දු වෙලා 2034 වෙනකන් දෙන්නෙම නැහැ. ඒක නීතියෙන් තියෙන. EPF එකට නෑ. රජය has said many things no. නෑ කැබිනට් ප්‍රකාශ ගොඩක් තිබුණා. විශ්වාසයන් ගොඩක් තිබුණා. අපි අහන්නේ නීතිය තියෙනවද? නෑ ඔබතුමා නීතිය ගැන ගොඩක් කියවන නීතිය තියෙනවද විශ්වාසයක්ද ඒක? පැහැදිලිව සරල උත්තරය. නීතිය තියෙනවා 100 අඩුවෙන් 2034 වෙනකන් අඩු වෙන්නෙම නැහැ 9%ට. නීතිය තියෙනවා. 2038 වෙනකන් ඔබතුමාට කවුරුට කිව්වද පහුගිය අවුරුදු තුන ඇතුළත 9%ට දැන් 10% ලා දීපු අරුත් තිබුණේ නැහැ. පැහැදිලි. විශ්වාසයක් විතරයි නීතිය නැහැ. කොටකින් 9% පහුගිය අවුරුදු තුනේ දීපු 9% ගැන ඔබතුමාලා විරුද්ධත්වයක් ප්‍රකාශ කරා. කාටවත් කියන්නේ ආණ්ඩුව මේ ගොඩාක් පොරොන්දු දුන්න ආණ්ඩුව තව පොරොන්දුවක් දීලා තියෙනවා. එච්චරයි. පොරොන්දුවක් විතරයි. Government has said many things in the past no. දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි. හරි. ඔබතුමාට අවබෝධය නැහැ ආර්ථික විද්‍යාව ගැන. කිසිම කෙනෙක්ට ඉදිරියට උද්දමනය 5% නම් පොලි අනුපාතය අඩු වෙනවා නම් තනි ඉලක්කමට ඉදිරියේ තියෙන ප්‍රතිලාභය UPF එක ආයෝජන කරලා ලැබෙන ප්‍රතිලාභය ලැබෙන්නේ. ඉතාලි පැහැදිලි මහ බැංකුව අධිපතිවරයාට තියෙන විශ්වාසයක් පමණයි. ඒක පැහැදිලි නේ අපිට. ගිය අවුරුද්දේ 80%ක් බැඳුම් කර මිලදී අරගෙන තියෙන්නේ පුද්ගලික අය. ඒතකොට ඒකෙන් 20% විතර තමයි EPF කරන් තියෙන්නේ. ඇයි මෙච්චර ආර්ථික අර්බුදයක් තියෙද්දි ප්‍රතිපත්ති පොලි අනුපාත පල්ලෙහාට ගියේදී ඇයි මහ බැංකුවට බැරි මේක EPF එකට කියන්න පුළුවන් නම් ඕගොල්ලෝගේ පොලි අඩු කරනවා කියලා. ඇයි මහ බැංකුවට බැරි කියන්න පහුගිය අවුරුද්දේ බැඳුම් කරගත්ත අයට නෑ අපිට ඒක දැන් ගෙවන්න බෑ කියලා. ඇයි කියන්න බැරි ස්ථාවර තැන්පතු ගත්ත අයට නැත්නම් ඒ ස්ථාවර තැන්පතු වල පොලි අනුපාතය පල්ලෙහාට ගියන්නේ බෑ කියලා. ඇයි ඒව රට තියන්නේ නැත්තේ? එතකොට ඔබතුමාට තේරෙන්නේ නැද්ද 30% විතර ප්‍රතිලාභයක් අපි මේ රටේ පුද්ගලික ව්‍යාපාරිකයෝ කීප දෙනෙකුට පහුගිය කාලේ බැඳුම් කරගත්ත හැටි දෙනවා. ඒ දෙද්දිම ඒහා සමානව බැඳුම් කරගත්ත EPF එකට කියන උඹලා මේකට ඕගොල්ලන්ට ගෙවන්න ලෑස්ති නෑ අපි කියලා. ඒතර මෙතන පැහැදිලි අසාධාරණයක් තියෙනවා. හරි. එතන වැදගත් ඒක වැදගත් අපිට. හොඳයි කියමු. එතකොට ඔබතුමා කියපු කරුණ පැහැදිලිවම සංඛ්‍යා සහිතව උසාවියට සාමේ නීතියේ මේකේ උසාවියේ තීරණය ඒක ජස්ටිෆයි කරලා තියෙනවා. පාර්ලිමේන්තුව සහ උසාවියේ තීරණය. හේතුව EPF එකේ ඔය කියන විදිහට 80% අනිත් අය නෙමෙයි ගත්තේ. විශාල වශයෙන් 40% රෙසිපොන්ස් තියෙන්නේ EPF එකේ සාසු පෙන්ෂන් ෆන්ඩ්ස් වල. තව 35% විතර බැංකු පද්ධතියේ. තව 1% විතර තියෙනවා ට්‍රෙෂරි බොන්ඩ්ස් වල ප්‍රයිමරි ඩීලර්ස් ලාගේ. 3-4ක් තියෙනවා ඉන්ෂුරන්ස් කම්පැනිස් වල. ඉන්ඩිවිජුවල් හෝල්ඩර්ස් ලාගේ 1%යි ප්‍රයිමරි ඩීලර්ස් 1%යි. ඒක තමයි ප්‍රතිශතය. 22. මම කියාගෙන ආවේ මේක නොකරා නම් රජයට ණය ගැනීම දේශීය ණය ගැනීම නවත්තන්න වෙනවා. EPF එක 8%ක් එහෙම නැත්නම් අර ටැක්ස් එක 30%ක් අපල ඉවරලා 20%ක් අඩු වීමක් තමයි වෙන්න තිබ්බේ. එතකොට ඒක වලක් ගැනීම සඳහා සාකච්ඡා කරලා විකල්ප යෝජනා අනුව රජය පිළිඅරගෙන ඒක සාධාරණීකරණය කරලා තියෙන බදු ප්‍රතිවත්තිය තුලින් ඒක තමයි මේ කරලා තියෙන්නේ. ඒක ඔබතුමාලා මේක තේරුම් ගන්න මේක තමයි සේවක ආසනවලේ සමාජිකයන්ගේ තියෙන ගිණුම සායකලංගලම ප්‍රතිලාභය ආරක්ෂා කරන්න තියෙන හොඳම විසඳුම ඉදිරිපත් කරලා තියෙන ඕක කියන වෙන එකක් කරොත් එයාගේ තියෙන රජයට ණය ගන්න බැරි තත්ත්වයක් කරලා තියෙන ගිණුමත් නැති වෙන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ණය ගැනීම නොහැකි වුණොත් ඒ කියන කිසිම උපකල්පනයක් අනුව නිවැරදි වෙන්නේ නැහැ. ඒතකොට මොකද ලැබෙන්නේ කියන කාටවත් කියන්න බෑ. ණය ගැනීම නැතුත් රජය රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.